අයිබෝවන් ඔයා මේකදලා ඉන්නේ SLG YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අපි හැමෝම ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරනවා. මේක ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරද්දී අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි data වලට සැහෙන වියදමක් යනවා. විශේෂයෙන් අපි කැමති නිතරම social media වලින් YouTube වීඩියෝ බලන්න, ඒ වගේ WhatsApp එකෙන් chat කරන්න මේ වගේ දේවල් වලට. හැබැයි අවසානයේ අපිට සැහෙන මුදලක් data වලට වැය වෙන නිසා මේකට ගොඩ දෙනෙක් solution එකක් ඉල්ලුවා. internet service providers ලාගෙන් ගොඩක් data ඉල්ලුවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ශ්‍රී ලංකාවේ ඉන්න ප්‍රධානම service providers ලා 4 දෙනාගෙන් 3 දෙනෙක්ම social media packs හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මම කලින් වීඩියෝ එක කතා කරා dialog, mobitel, ඒ වගේම hatch කියන ආයතන තුනෙන්ම ගේන youtube package එක ගැන. මේක ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් බලලා තිබුණා. ඒ වගේම ඊට කලින් මම මේ වගේ comparison videos ගොඩක් ඔයගොල්ලන්ට ගෙනලා තියෙනවා. ඉතින් මේකෙන් පස්සේ මට හිතුණා තවත් අලුත් දෙයක් හොයන්න ඕනි කියලා. ඒ තමයි මේ මෑතකදී අපිට අහන්න දකින්න ලැබුණ අලුතෙන්ම social media packs ඇවිල්ලා තියෙනවා. විශේෂම YouTube එකන දෙලියට ගිහිල්ලා Facebook එකට, ඒ වගේ WhatsApp එකට ආදී social media networks වලට. ඉතින් මං හිතුවා මේක ගොඩක්ම හොඳ දෙයක්. මොකද අපි smartphone එකේ internet පාවිච්චි කරන එකෙන් වැඩිම ප්‍රමාණයක් කියන්නේ Facebook එකටයි WhatsApp calls වලට. මේ වගේ දේවල් වලට සහ අනිත් social media වලට. ඊට කලින් කතා කරා YouTube plan එකේ මේ වෙද්දී තව YouTube data cover කරගෙන නැති කියලා මම හිතනවා. ඉතින් ඊතුරු data වලින් වැඩිම ප්‍රමාණයක් යන මේ social media packs ගැන තමයි අද මම කතා කරන්නේ. මම අද compare කරන්න හිතනවා dialog වගේම mobitel, hatch කියන තුනම ගණන්ලා තියෙන මේ social media plans කොයි වගේද, මේ pricing කොහමද, වැඩිපුරම වාසි මොකද්ද, මේ වගේ දේවල් ගැන අපි කතා කරනවා. මේ video වලට දරන මතකද share කරලා පල්ලෑ තිර තුපට subscribe button එක press කරොත් ඉස්සරහට මේ video සහ ගාවටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි මුලින්ම පටන් ගමු price එකෙන්. මේ plans තුනම ගැන කතා කරද්දී අපි මාසයක් ගැන කතා කරා. dialog ලගේ රුපියල් 107ක් යනවා එක මාසෙකට. ඒ වගේම mobitel ලගේ රුපියල් 109ක් යනවා. අතන package එක ගන්න රුපියල් 99යි. නමුත් රජය බදුත් එකතු වුණාට පස්සේ තමයි මේ විදිහට mobitel ලගේ package එක මේ විදිහට රුපියල් 109ක් වෙලා තියෙන්නේ. hatch එකේ රුපියල් 124ක් යනවා. ඉතින් පැහැදිලිවම ප්‍රයිසින් අතරින් dialog ඉස්සරහින් ඉන්නවා. ඊටතර විශේෂම දෙයක් තියෙනවා. ඒ තමයි dialog plan එකේ ප්‍රධාන plans තුනක් එනවා. එකක් සතියකට ඇක්ටිව් කර ගන්න පුළුවන්, අනිත් එක මාසයකට, එහෙම නැත්නම් මාස 6කට. ඉතින් අපි රුපියල් 107 ගන්න මාස 6ක් කියන රුපියල් 642ක් විතර. ඉතින් මේ ගාන රුපියල් 474 තවත් අඩු වෙලා තිනවා. එතකොට මාස 6ක්ම unlimited අපිට පාවිච්චි කරන්න පුළුවන් dialog ලගේ රුපියල් 477ට. මොබිටෙල් ලගේ තියෙන monthly package එක විතරයි. hatch ලගේ විතර weekly package එකක් එනවා. එතකොට ඒගොල්ලන්ගේ සතියකට රුපියල් 49යි, රජිත් බදුත් එක රුපියල් 54යි. හැබැයි डायलॉग पैकेज सती है रुपया हतालीस हताई मिनट रजे बदू तेक ඉතින් මෙතනනොත් ඩයලොග් පැකේජ් එක ෆ්ලෙක්සිබිලිටි කියන එක අදින්. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙන්න පුළුවන් සමහරකට සතියකට විතරක් Facebook WhatsApp unlimited. එහෙම නැත්නම් මාසෙකට ඕනේ ඉන්න පුළුවන් මාස 6කට. ටිකක් මාස 6ක් යනකම් ආයෙමත් රීලෝඩ් මොකුත් සල්ලි නොකැපි එකපාරම unlimited කරගන්න ඕන නම් ඒත් ඔප්ෂන් එක අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒක අතින් අනිවාර්යම ඩයලොග් plan එක ඉස්සරහින් ඉන්නවා. ඉතින් ඊළඟ එක තමයි මේ data කොහමද අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ. හරි, මාසයක් unlimited. මම දන්නවා මේ විදිහ හිතනවා ඇති මොකක් හරි විදිහට speed cap එකක් ඇති. එහෙම නැත්නම් මොන හරි limitations ඇති. මේකෙන් අපි දැන් කතා කරමු. dialog ලගේ plan එකේ ඒගොල්ලෝ unlimited ලබා දෙන Facebook app එකට, ඒ වගේම WhatsApp application එකට. එතකොට මෙතන අදාළ වෙන්නේ නැහැ Facebook Messenger එක. හැබැයි Facebook app එක unlimited. ඔයාලා videos බලනවා Facebook එකේ, Facebook එකේ post දානවා, ඕනතරම් Facebook browse කරන්න පුළුවන්. කිසිම විදියකට data charge එකක් යන්නේ නැහැ. data cap එකකුත් නැහැ. මොකද නැත්තම් මේක slow වෙන්න ගන්නෙ නැහැ. හැබැයි මෙතනදී WhatsApp සහ Facebook සඳහා speed එක 1.25 Mbps වලට සීමා වෙනවා. ඉතින් මේ plan එක අපි active කරගන්නේ smartphone එකට. ඉතින් Facebook එකේ ගොඩක් වෙලාවට අපි videos බලන්න mobile එක සඳහා ගොඩක්ම recommend කරන්න පුළුවන් quality එක තමයි SD quality එක. ඉතින් SD quality එකේ කිසිම ප්‍රශ්න නැතුව unlimited videos බලන්න පුළුවන් Facebook එකේ උනත්. ඊට අමතරව මම කලින් කියදේ WhatsApp එකුණත් ඒවට unlimited use කරන්න පුළුවන්. video calls, calls වල WhatsApp එකේ chat කරන්න, message කරන්න ඕනම දෙයකට use කරන්න පුළුවන්. ඉතින් කිසිම limitation එකක් නැහැ. ඔයාලට එක දිගට ඔයා active කරන කාලෙට, උදාහරණයක් විදිහට මාසයක් මේ package එක active කරගත්තොත් ඔයාලට එක දිගට unlimited මේ data use කරන්න හැකියාව තියෙනවා. කිසිම විදියට package එක ඉවර වෙන්නේ නැහැ. අපි mobitel ලගේ plan එක දිහා බලුවොත් මේකේ අපිට ප්‍රධාන විදියට Facebook, Instagram, Twitter සහ LinkedIn කියන හතරම තියෙනවා. ඉතින් ඒ අතින් ගත්තොත් ඒක ඉස්සරහින් තියෙනවා. හැබැයි තියෙන අවශ්‍යයි තමයි අපිට මෙතන WhatsApp එන්නේ නැහැ. ඉතින් මම විශ්වාස කරනවා ලංකාවේ ඉන්න ගොඩ දෙනෙක් මම උනත් පෞද්ගලිකව ගත්තාම මම WhatsApp සහ Facebook කියන දෙක තමයි වැඩිපුරම යූස් කරන්නේ. ඉතින් WhatsApp කියන එක ඒක නිසා අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දෙයක්. ලංකාවේ ගොඩ දෙනෙක් WhatsApp යූස් කරනවා. ඉතින් WhatsApp unlimited යූස් කරන්න නම් තවත් රුපියල් 49ක් වඩා මේකට ඇඩ් කරගන්න වෙනවා. ඉතින් මෙහෙම ඇඩ් කරගත්තට පස්සේ තමයි WhatsApp උත් unlimited අරගන්න හම්බ වෙන්නේ. එහෙම නැත්නම් මේ මම කතා කරපු plan එකටයි තියෙන්නේ Facebook, Instagram, Twitter සහ LinkedIn කියලා හතර විතරයි. ඉතින් මේකෙත්
ස්පීඩ් කැප් එකක් අපිට බලා ගන්න හම්බ වෙනවා. Facebook සහ Instagram කියන දෙකට ප්‍රධාන විදිහම 8GB FUP එකක් තියෙනවා. එහෙම නැත්නම් fair use policy එක. ඉතින් 8GB පාවිච්චි කරාට පස්සේ මේ කනෙක්ෂන් එක 1 Mbps වලට slow වෙනවා. ඊට අමතරව LinkedIn සහ Twitter කියන දෙකට 2GB මේ විදිහ කැප් එකක් තියෙනවා. ඉතින් මේ ප්‍රමාණය පාස් කරාට පස්සේ මම කලින් කිව්ව විදිහට 1 Mbps වලට slow වෙනවා. නමුත් අපි ආයේ dialog package එක දිහා බලද්දී තේරෙනදී එතරම්දී 1.25 Mbps speed එකක් ලබා දුන්නා. ඉතින් social media හතරකට ලබා දීලා තියෙනවා මොබිටෙල් එකේ. හැබැයි FUP එකක් තියෙන නිසා මෙතනින් එහාට නැවතුණක් ඩයලොග් කනෙක්ෂන් එකකටත් වඩා ටිකක් ස්ලෝ වෙනවා. ඉතින් මේක තියෙන අවාසියක් කොහොම නමුත් මෙතනදී මට කම්පෙයා කරන්න අමාරුයි. මොකද හොඳ නරක දෙපැත්තම තියෙනවා. ඉතින් ප්‍රධාන විදිහට අපි ඒක නිසා හච් ප්ලෑන් එකට යමු. හච් ප්ලෑන් එකේ Facebook, Facebook Messenger සහ WhatsApp කියන තුන හම්බ වෙනවා. ඉතින් ඩයලොග් එකට වඩා Facebook Messenger අලුතෙන් එකතු වෙලා තියෙනවා. ඉතින් ප්‍රධාන විදිහට මම කලින් කිව්ව මේගොල්ලන්ගේ දවස් 7 වගේම දවස් 30 ප්ලෑන්ස් දෙකක් තියෙනවා. ඒකේ 4G සහ 3G කියන කස්ටමර්ස් වල දෙකොල්ලන්ටම ඇක්ටිව් කරන්න පුළුවන්. කොහොම නමුත් හච් ප්ලෑන් එකෙත් අපිට FUP එකක් එමුණත් fair use policy එකක් බලා ගන්න හම්බ වෙනවා. සාමාන්‍ය ස්පීඩ් එකකින් ඔයාලට GB 5ක් දක්වා monthly package එක use කරන්න වගේම GB 1ක් දක්වා weekly package එක ඔයාලට use කරන්න හැකියාව තියෙනවා Facebook සහ WhatsApp කියන දෙකටම. මේ FUP එකව පාස් කරාට පස්සේ ස්පීඩ් එක 1 Mbps දක්වා අඩු වෙනවා. හැබැයි අපි ඩයලොග් පැත්තට ගියා 4G customers ලාට විතරයි මේ plan එක active කරන්න පුළුවන්. හැබැයි මේ විදිහට activate කරාට පස්සේ 3G හෝ 4G ඕනම network එකක් ඇටතේ පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා මේ විදිහට ඔයාලට idea එකක් ඇති මේ plans වල pricing කොහොමද යන්නේ මොන මොන වගේ දේවල්ද අපිට හම්බෙන්නේ. අවසාන දේ තමයි මේ active කරගන්නේ කොහොමද? Dialog plan එක ගත්තොත් අපි දන්නවා dialog plan එකේ ගාණට මිල වෙන්නේ රුපියල් 47ක් නැත 107ක් නැත 477ක්. ඔය පාවිච්චි කරන package එක නවත් reload එකක් කෙලින්ම දාලත් මේ package එක active කරන්න හැකියාව තියෙනවා. ඊට අමතරව අපිට USSD code එක dial කරලා එහෙම නැත්නම් my dialog application එක through ගිහිල්ලා අපිට හැකියාව තියෙනවා මේ plan එක active කරගන්න. අපි කියද්දි mobile පැත්තට මෙතනදී reload එකක් දාලා active කරන්න හැකියාවක් නැහැ. මොකද tax එක සත ගණක් වගේ වැටෙන හින්දා. කොහොම නම් මෙතනදී ඔයාලට active කරනවා ඔයාගේ account එක top up කරලා ඊට පස්සේ SMS හෝ USSD code එකක් dial කරලා ඔයාලට වෙනම active කරන්න සිද්ධ වෙනවා. අපි හච් පැත්තට ගියත් මෙතනදී අපිට reload එකක් active කරන්න පුළුවන්. සහ මං කලින් කිව්ව SMS සහ USSD code හරහා dial කරලා activation එක කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මං අද කතා කරා social media plans ගැන මේ විදිහ ලංකාවේ තියෙන. ඉතින් ආවා මොකද හිතන්නේ? මොකද්ද හොඳම plan එක? මම කියනට වඩා මං හිතන ඔයාලටම කියන්න පුළුවන්. අපි කතා කරන පල්ලෙහාට කමෙන්ට් සෙක්ෂන් එකේ පල්ලෙහාට ඇවිල්ලා කැමතිම plan එක මොකද්ද? dialog ලගේද, mobitel ලගේ, hatch ලගේද? එහෙමනම් තව මේ විදිහ plan එක use කරනවා වෙන්න පුළුවන්. ඔයාට තියෙන අදහස්, ඔයාට තියෙන experience අපි කතා කරන පල්ලෙහාට තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. ඉතින් මං හිතන මේ වීඩියෝ ගොඩක් වටිනවා ඇති කියලා. ඉතින් ඒක නිසා වාගේ යාළුවන්ට මං හිතන ෂෙයා කරොත් ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ නරඹුවට ගොඩක් ඉස්සදී අපි ආයතනත් ඉදිරි කැමරක ඔයගොල්ල හැමෝටම සුබ දවසක්. Thank you.